TLC Media Production. උන්වහන්සේ සියලු යහපත් දේ ඔබට දෙමින් සිටිනවා. ආමෙන්. එමන්ද උන්වහන්සේ ඔබට නියම කළ තිබෙන යහපත පමණයි. කිසිම පරාජයක් කිසිම අඩුපාඩුවක් ඒ තුල තබා නැහැ. ඔබ ජයග්‍රාහිකයි. ඔබ බල සම්පන්නයි. අඩුපාඩුවකට තිබෙන්නේ ඔබ ක්‍රියාවට දමා ගැනීමේ ප්‍රමාද දෝෂය පමණයි. මං හිතනවා මේ කාල සීමාව තුල ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වමින් සිටින්නේ ඔබ වචනය අසලා මිනිස්සුෙකුට එමත් නැත්නම් වෙනත් සේවාවක් තුල සේවය කරනවට වඩා ආමෙන් ඔබ වචනේ ක්‍රියාවට දමලා ඔබවම සාක්ෂියක් බවට පත් කර ගැනීම ස්වාමින් වහන්සේ බලාගෙන සිටිනවා. මං දන්නවා මේ දෙකම එකම වේගයෙන් යා යුතුයි. අපි අපිව ගොඩනගා ගැනීමත් උන්වහන්සේ අපට දෙන සේවාව කරගෙන යෑමත් ඒ දෙකම වර්ධනය කර ගැනීම එකට යා යුතුයි. නමුත් උන්වහන්සේ කියනවා ඔබ සේවය කරනවට වඩා වැඩි වේගයකින් ඔබගේ ජීවිතය පුද්ගලික ජීවිතය දේ වචනේ තුල ගොඩනගා ගන්න. එමන්ද අපි සාක්ෂියක් විය යුතුයි. මීට වඩා දෙයක් අපිට තියෙන්න ඕනේ මිනිස්සුන්ට පෙන්වන්නට. අපගේ ජීවමාන දෙවියන් වහන්සේ බලවන්තයි කියලා උන්වහන්සේ පොහොසත් අපිට ප්‍රේම කරන්නා වූ තැනන් වහන්සේ බව ඔප්පු කරන්නට අපේ ජීවිතය අපි දේව වචනය තුල වර්ධනය කරගන්නට ඕනේ. ආමෙන්. උන්වහන්සේ දෙන දීමනාවල් උන්වහන්සේ දෙන තලෙන්ත එහෙමත් නැත්නම් උන්වහන්සේගේ සැපයම තුල නොවේයි. නමුත් ඔබ වචනය තුලින් නිපදවා ගන්නට ඕනේ. ආමෙන්. ඔබ සූදානම් දෙයකට. ඉතින් අද දවසෙත් මම හිතනවා අපි ඊයේ දවසේ හවස පහේ ඉඳලා සෑහෙන සෙනඟක් මේ ස්ථානයේ පෝෂණය කරනු ලැබුවා. ඔවුන් හැම දෙනෙක්ම ආශිර්වාද ලත් දන්නුනා. පවුල් වලට කතා කළා නැද නිමේෂා? ආමෙන්. පුදුමාකාර වචනයක් උන්වහන්සේ අපිට කතා කළා. උන්වහන්සේ අදත් කියනවා දේව දරුවන් සභාවට ඇවිල්ලා පසුත් ඇවිලි වෙලා දේවාභිමුඛයේදී අපිව හදාගෙන උන්වහන්සේට ලංවෙන්ට අපි උත්සාහ කරන හැටි අද දවසේ ඔබට හැම එකිනෙකා තුළම තේරෙන්න ඇති. අපි ඔක්කොමලා දැක්ක අපි හැමදේම ඒ විදිහට කරමින් යනවා. ආමෙන්. අපි මේ ස්ථානෙට ඇවිල්ලා নমස්කාර කරමින් ළඟා වෙමින් අපේ පුංචි පුංචි වැරදි වලට අපි පසුතැවිලි වෙමින් අපි ඒ අභිමුඛය ස්පර්ශ කරන්නට ලංවෙන්ට දරන උත්සාහය උන්වහන්සේ කියනවා අපේ නිවෙස්වලදී කරනවා නම් බලවන්තයි කියලා. ආමෙන්. ඔබ ඉන්නල් ජයගත් සභාව. මොකද අපිට මෙතන එන්නා වූ හැඟීම මෙතන අපිට කරන්න හිතන ආශාවන දෙය ගෙවල් ඇතුලේදී තිබෙනවද කියලා උන්වහන්සේ අසනවා. ආමෙන්. මොකද ඔබ මතක තියාගන්න ඔබගේ හරි සභාව මේ ස්ථානයේ නොවේයි ඔබේ නිවෙස් තුලයි. සභාව ආරම්භ වෙන්නේ ඔබේ නිවස තුලින්. ආමෙන්. සභාවක කෙරෙන්න ඕනේ සියලු ක්‍රියාවන් ආරම්භ වෙන්නේ නිවස තුලින්. නිවසක් තුලින් සභාව ගොඩ නැගුණොත් තමයි පුල්පිටකක් තියලා ස්ටේජ් එකක් තියලා පාස්ට කෙනෙක් හිටගෙන කරන සභාව සාර්ථක වෙන්නට යන්නේ. මේක ඔබ හොඳට හිතට ගන්න. මන්ද උන්වහන්සේ අද දවසේ අපිට කතා කරනවා. උන්වහන්සේ කියනවා සභාවේ සර්විස් එක වෙලාවේදී සමහර විට පවුලේ භාගයයි ඇවිල්ලා තිබෙන්නේ. ආමෙන්. පවුලේ පස් දෙනෙක් ඉන්නා නම් සමහර විට ඉන්න එක්කෙනයි වෙන්න පුළුවන්. නමුත් මේ සභාව තුල කෙරෙන්නා වූ ක්‍රියාව අපි කරන්නේ උන්වහන්සේට ළඟා වෙලා උන්වහන්සේගේ අභිමුඛය සොයමින් උන්වහන්සේට ගෞරවය දෙන්නට අපේ දෑත් ඔසවමින් අපි নমස්කාර කරනවා දෙවචනේ බෙදා ගන්නවා අපේ ජීවිතවලින් අන්‍යයන්ට අපි මෙතනදී හරියටම ආශිර්වාදයක් බවට පත් වෙනවා. ආමෙන්. ආදර්ශයක් බවට පත් වෙනවා මෙතනදී. ආමෙන්. ප්‍රේස් ද ලෝඩ්. ඔබට කොහොමද? ඔබ හොඳින්ද ඉන්නේ? ඔබ සුවෙන්ද? මම ඔබට යාඥා කරන්නද? අරයා කොහොමද? මෙයා කොහොමද? ආ තාත්තා හොඳට ඉන්නවද? අම්මා gedara දාද? අනේ අම්මෝ. අපේ හොඳම ජීවිතය අපි පෙන්වන්නට උත්සාහ කරමින් සිටිනා මේ ස්ථානයේදී.
නමුත් ගෙවල් වලදී නිමේෂ ඔබ අහනද කැලුම් ඔබ හොඳින්ද? ආමෙන්. අපිට ඒක අහන්න මතක් වෙන්නේ. ඔබ සතුටින්ද? ඔබ හොඳින්ද? ඔබට මොනවද ඕනේ අද? විශේෂ දෙයක් අවශ්‍යද? හදලා දෙන්නද? ආමෙන්. හැලෙලුයා. උන්වහන්සේ අහන එක ඔබේ නිවෙස්වල තිබෙනවද? මේ සභාව නැත්නම් චර්ච් එකක් අපි මේ කරන්ට යන ස්ථානයේදී අපි අම්මෝ අපේ සිනහව අපේ පිළිගැනීම මනුෂ්‍යයන්ව සොල්ලි වෙලෙ ඉල්ල කියන්නේ මේකට. කියලා වැඩක් නැහැ. ආමෙන්. මේක අපේ නිවෙස්වලදී තිබෙනවද? මොකද සුද්ධාත්මෙන් වහන්සේ මේ ස්ථානේ තින්නවා. නමුත් ඔබ ගෙදර යන්න ඉස්සෙල්ලා සුද්ධාත්මෙන් වහන්සේ දුවල ගිහිලා ඔබේ ගේ මැද්දට වෙලා බලන් ඉන්න ඔබට ලකුණු දෙන්නට. අපි හිතනවා අපි ලකුණු දාගන්නේ මෙතනදි කියලා. ජාගත් සභාව, අපි අද දකින්නවා පවුල් වේදනාවෙන් පිරිලා, හිඟකමින් පිරිලා, තුවාල වෙච්ච තැලුණු සිත් ඇතුව යක්ෂයාගේ පහරට ලක්ුණු පවුල් අපි දකිමින් සිටිනවා අද දවසේ. මේ ස්ථානයේදී ඒව පෙන්වන්නේ නැහැ කවුරුත්. ආමෙන්. පවුල් විතරක් නෙමෙයි, තනි තනි අය, තනිවම ජීවත් වෙන අය, ඔවුන්ගේ සිත් සුද්ධාත්මෙන් වහන්සේ බලමින් සිටිනවා. අපි උන්වහන්සේගේ සැලැස්ම දැනගෙන එක තුලට ඇතුල් වෙනව නම් හැම පවුලක්ම සුවේ ලබලා ජය ගන්නට යනවා කියලා ස්වාමින් වහන්සේ කතා කරනවා. ජගත් සභාව, උන්වහන්සේගේ සැලැස්ම හරි සරලයි. මේ ලොකු විශාල දෙයක් තියලා නැහැ සැලැස්ම තුල. අපි ඒක හරියටම පිළිපදිනවා නම්, අපි ඒක හරියට අහගෙන ඉඳලා ඒකම කරන්න අපේ උනන්දුව, ආශාව, ඕනකම අපිට එනවා නම් අපි ජයගත් ස්වභාව ගෙදර ඉඳලාම අරගෙන එනවා. ආමෙන්. ඒක මෙතනට ආවහම ජය ගන්නව නෙමෙයි, ගෙදර ඉඳලාගම ඉඳලාම පාර දිගේ ජයගත් ස්වභාව ඇවිල්ලා මේ බිල්ලිම ඇතුළට එනවා. ආමෙන්. ජයගත් ස්වභාව. හැලෙලුයා. ඔබ අද කැමතිද ඔබේ පවුලේ අය, එහෙමත් නැත්නම් ඔබ සුවේ ලබලා දෙවියන් වහන්සේ දීපුවේ ලස්සන ජීවිතය අත්දකින්න ඔබ කැමතිද? අඩුපාඩු නැතුව සියල්ල ලැබිලා. ආමෙන්. ඔක්කොටම වඩා ඉහලින් අපි දනම් මිල මුදල් ද්‍රව්‍ය දෙයට වඩා දවසේ අපිට සතුට, සමාදානය, සහනය, සැහැල්ලුව, නිදහස අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. හැම විටම හිනා වෙන්න පුළුවන්කම අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. මේක තමයි ඔක්කොටම වැඩිය සල්ලි වලට ගන්න බැරි සම්පත. මේකයි ඔබට පුළුවන් නම් හැම විටම මුහුණේ සිනහාවක් ඇතුව ඉන්නට, හැම කෙනෙක්ම ඔබ දැක්ක ගමන් ප්‍රීති වෙන්නට යනවා. ආමෙන්. හැලෙලුයා. නැත්නම් ඔබ මටම තේරෙන්නේ නැහැ මං කොහේ ඉන්නවද කියලා. ඔබ එහෙම ඉන්නවා නම් මිනිස්යන් ඔබව දැකලා සන්තෝෂ වෙයිද? ආමෙන්. අපි අද අඩු ගානේ මූණ හදාගමු අද. තව කව හරි මම සතුට කරන්න යනවා කියන අදිෂ්ඨානය තුල අපි මූණ හදාගමු. ඔබ ලැහැස්සිද? හැලෙලුයා. සුති ස්වාමිනේ. මන්ද පවුලක් තුල ඇති විය යුතු බලය කියලා කියන්නේ, පවුලක් තුල තිබිය යුතු බලය කියලා කියන්නේ රෝගීන් සුව කිරීම, යක්ෂයන් දුරු කිරීම, හාස්කමක් සිදුවීම නොවෙයි. අපි හිතනවා එක තමයි විශාල බලය කියලා. යක්ෂය දුරු කිරීම, රෝගීන් සුව කිරීම, ආමෙන්, හාස්කමක් සිදුවීම. අපි ඒවා අපේ සේවාවන් තුල දකිමින් අපි හිතනවා පවුල තුලත් ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ කියලා. නෑ නෑ, පවුල් සභාව වෙනස්. ආමෙන්. පවුලකට එරෙහි වෙන හැම ප්‍රශ්නයකින්ම, ආමෙන්, මනසින් වැටෙන්නේ නැතුව මිනිසයන් ඉදිරියේ සමාදානෙන් ජයග්‍රහණය පෙන්වීම තමයි පවුලක් තුල තිබිය යුතු ජයග්‍රහණය නැත්තම් බලය දෙවියන් වහන්සේගේ. කිසිම ප්‍රශ්නයකින් මනසින් නොවැටි, ආමෙන්, මිනිසයන් ඉදිරියේ සමාදානය ඔප්පු කරන්න පුළුවන් නම්, මේ ගිනි ගත්තත් මාව පිච්චුනේ නැහැ කියලා ඔබට ඔප්පු කරන්න පුළුවන් නම්, ඒක තමයි නිවසක් තුල, පවුලක් තුල සමාජිකයන්ගේ දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වීම. සත්‍ය වූ බලය කියන්නේ මේකටයි. ආමෙන්. මොකද හාස්කම්, අත්තබල සුව කිරීම, යක්ෂයන් දුරු කිරීම, ඒක දෙවියන් වහන්සේ හැම ඇදිලිවන්තයෙකුටම දුන්නා වූ දීමනාවක්.
ආමෙන්. ඔබට මතක ඇති මම ඔබට කියා දී තිබෙනවා, පූසෙක් ඤාව් ගානකොට අපි පූසක් කියලා දන්නවනම්, බුරනකොට ඒ බල්ලක් කියලා දන්නවනම්, කක්කක් කියනකොට ඒ කපුට කියලා දන්නවනම්, ඔබව මිනිස්සු හඳුනා ගන්නට යන්නේ දේව දරුවෙක් කියලා. අත්හැබු ගමන් සුව වෙන්න ඕනේ, ඔබ දැක ගමන් යක්ෂයා පලා යන්නට ඕනේ. ආමෙන්. හාස්කම් ඔබගේ පස්සෙන් දුවගෙන එන්නට ඕනේ. මේ තමයි හරි මැදිලිවන්තය. ඔබ ඒව පස්සේ යන්නේ, ඒ දේවල් ඔබව සනාථ කරමින් ඔබේ පස්සෙන් එනවා. මේක තමයි ඔබේ ලකුණු. ඒව විශේෂ උදීමනා නෙමෙයි, ඇදිලිවන්තයාගේ ලකුණු නම්. රෝගින් පිට අත්තබු කල ඔවුන් සුවවන්නේය, ඔවුන් දුටු විට යක්ෂයන් පලා යන්නේය, හාස්කම් ඔවුන්ගේ පිටුපස එන්නේය. ආමෙන්. ඉතින් ඔබ ඇදිලිවන්තයන්ද ජයගත් ස්වභාව? ආමෙන්. හාලෙලූයා. සත්‍ය ස්වාමිනේ, මෙසේ ජයග්‍රහණය ඔප්පු කරන්නට නම් අපි දැනගත යුතුයි දෙවියන් වහන්සේ පුරුෂයාට හා ස්ත්‍රියට දුන්නා වූ සැලැස්ම. මෙතන පුරුෂයන් ඉන්නවද? පුරුෂයන් ඉන්නා. ආමෙන්. ස්ත්‍රීන් ඉන්නාද මේ ස්ථානේ? හාලෙලූයා. සත්‍ය ස්වාමිනේ, උන්වහන්සේ උපත්ති දෙකේ 23:24 මම විශ්වාස කරන ඔබ දේව වචනේ අරගෙන ආවා කියලා. එනකොට උපත්ති දෙකේ 23:24 අපිට කියනවා, පුරුෂයා, මේක නීතිය දුන්නේ පුරුෂයාට විතරයි, තම පියාද මවද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේ. මං ආයිසරයක් කියවන්න. ආමෙන්. උපත්ති දෙකේ 23:24 කියනවා, පුරුෂයා තම පියාද මවද අතහැරලා දාලා භාර්යාවට ඇලුම් වන්නේය. ඔහු එක මාංශයක් වන්නේය. ඔබ හොඳින් මතක තබා ගන්න. මම හිතනවා මං ආයි කියවන්න ඕනේ කියලා මේ බයිබල් පදය. පුරුෂෙක් තමගේ පියාද මවද අතහැරලා තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔවුන් එක මාංශයක් වන්නේය. හොඳ වෙලාවට කාන්තාවට කිව්වේ නැහැ මේක. ඒක තමයි හැමතිස්සෙම පොඩ්ඩක් බැරි වෙන්න බෑ. බෑග් එක පැක් කරගත්තා දිව්වා ගෙදර භාර්යාව. ගේ ළඟයි ඒකයි. හරියට හරි. ජයගත් ස්වභාව. දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ ඔබට සියලුම සැලැස්ම ජයග්‍රාහි ලෙස තබා තිබෙනවා. ඔබ ඒක පිළිපදින්න විතරයි ඕනේ. මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ කියලා දෙවියන් වහන්සේ අද දවසේ අපිට කතා කරනවා. දෙදෙනා එක්කෙනෙක් වීම තුලයි මේ රහස තිබෙන්නේ, ස්වර්ගික රහස. පුරුෂයා හා භාර්යාව, එකෙන් පුරුෂයා සහ ස්ත්‍රිය පමණක් නොවෙයි, ඕනෑම දෙදෙනෙක් යම් දෙයක් ගැන එකඟ වූ විට, එක්සත් වූ විට, එකක් බවට පත් වූ විට, බලවන්ත වූ බලයක් ගලමින් ඔබට අවශ්‍ය දේ ඔබේ ජීවිතයට ලැබෙන්න යනවා. ස්වර්ගයේ කවුරු විවර වෙලා ඔබගේ අවශ්‍යතාවය, ඔබගේ පිළිතුර, ඔබගේ ආශිර්වාදය ඔබ වෙත ගලනවා ගලනවා ගලනවාමයි. ඔබ ඒක විශ්වාස කළ යුතුයි. ආමෙන්. එනිසා උන්වහන්සේ කියන මන්ද දෙවියන් වහන්සේ සැලසුම් කළා, විවාහ ගිවිසුමේ මහත් වූ ආශිර්වාදය පවුල තුලට ගලන්ට නම් එක සිදුවන්නේ දෙදෙනාගේ එක්කෙනෙක් වීමේ බලය තුලයි. ආමෙන්. හලෙලූයා. සුති ස්වාමිනි, මොකද අපිට පේනවා නැත්තම් තාම දෙන්නෙක් එක වහලක් යට ජීවත් වෙනවා. දෙන්නෙක් වහල එකයි, ජනෙල් එකයි, දොර එකයි, නමුත් තාම දෙන්නෙක් තමයි ජීවත් වෙන්නේ. මං හිතනවා 1000ක් පවුල් ගත්තොත් එක පවුලක් හොයාගන්න පුළුවන් වෙයි අද මේ කාලය තුල දෙදෙනාම එක්කෙනෙක් වූ පවුලක්. මේක හොයාගන්න දවසේ දෙවියන් වහන්සේ බොහොම ආශාවෙන් බලාගෙන ඉන්නවා. කඹ ඇදිල්ලක් විතරයි තියෙන්නේ අද දවසේ. ආමෙන්. මෙයා මේ පැත්තට අදිනවා, අර පැත්තට අදිනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබට මේ පිළිබඳව අදත් කතා කරනවා. ඊයේ කතා කරමින් සිටියා. නමුත් ඉතා සරලව ආවා වූ ආයට මේ දේ වචනේ උගන්වනු ලැබුවා. ඉතා සරලව මෙතරම් ගැඹුරුවට ඉගැන්වෙත් නැහැ. ආමෙන්. නමුත් මේ කඹ ඇදිල්ල නෙමෙයි දෙවියන් වහන්සේ අලංකාර පවුලකින් බලාපොරොත්තු වෙන්නේ. ආමෙන්. ගෙදරක අපි හිතුව පුරුෂයාවයි භාර්යාවයි පැත්තකින් තියමු, අනිත් ඉතුරු ටික දෙනා පවා කඹ අඳිනවා. අද දවසේ එයාට ඕන දේ එයා කරනවා, මෙයාට ඕන දේ මෙයා කරනවා.
අද අපි එන විටත් කතා කරමින් ආවේ අපේ පවුල් අපේ ජීවිත අපි ගොඩනගන්න ඕනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම වටේටයි. මොකද අපි අපේ පවුල අපේ ජීවිත ගොඩ නගාගෙන ඒකට පිහිටක් වශයෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒකට ඇතුල් කරගන්න අද දවසේ උත්සාහ කරමින් සිටිනවා. ඒක වැරදි. අපේ ජීවිත අපි උන්වහන්සේගේ කැමැත්තත් උන්වහන්සේගේ සේවය උන්වහන්සේට උවමනා විදිය හොයලා බලලා ඒක වටේට අපේ ජීවිත අපි ගොඩ නගනවා නම් ඊට අපහසුයි. ජයගත් ස්වභාව. හල්ලෙලූයා. සුති ස්වාමිනී. ඒක නිසා උන්වහන්සේ කියන ජාගත් ස්වභාව අපිට පේනවා. විවාහ වෙලා ගියාට පස්සේ තවදුරටත් දෙදෙනෙක් නොව ඔවුන් එක්කෙනෙක් කියලා කිව්වට එක වහලක් යට දෙන්නෙක් ජීවත් වීම පමණක් අද දවසේ අපි දකිමින් සිටිනවා. ආමෙන්. හල්ලෙලූයා. නමුත් දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක් නෙමෙයි පස් දෙනෙක් නෙමෙයි කී දෙනෙක් හිටියත් මේ එක්සත්කම එකම අරමුණක් තුළට ඒම එක විදියට සිටීම එකම අදිෂ්ඨානය එකම අරමුණු තිබීම විශාල ජයග්‍රහණයක්. නැත්තම් දෙවියන් වහන්සේ මේක අපිට කියන්නේ නැහැ. ඔබ බලන්න ඇමරිකාවේ ගිහිලා විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා ඉගෙන ගන්නවට වඩා ලොකුවට ඉගෙනගෙන ලොකු රස්සාවක් කළා ලක්ෂ ගණන් පඩිය ගන්නවට වඩා උන්වහන්සේ කියනවා මම නුඹලට මේ පොළවේදී ලබා ගන්නට බැරි නුඹලට හිතා ගන්නටවත් බැරි ලොකු පොහසත්කමක් උන්වහන්සේ ස්වර්ගයේ අප උදෙසා ලෑස්ති කරලා තිබෙනවා. ආර්ථිකවත් භෞතිකවත් ද්‍රව්‍ය අංශයෙන් අනිත් හැම අංශයකින්ම ඔබට සූදානම් කරලා තිබෙනවා ඔබට හිතා ගන්නටවත් බැරි පොහසත්කම. ආමෙන්. ඔබ පිළිගන්නවාද ඒක? නමුත් උන්වහන්සේ කියන අපි දත්ත කාගෙන අපිව හදාගෙන පෝෂණය කරගෙන ලොකු පවුල් වල සමහර අය පොහසත් වෙන්න හිතාගෙන ඒ වගේ අයව බඳිනවා ගිහිල්ලා. ආමෙන්. ලොකු පොහසත් අයව සොයා ගන්නවා. ඇයි? ජීවිතේ උසස් කරගන්න මුලෙ මුදල් ටිකක් හොයා ගන්න. නමුත් උන්වහන්සේ කියන දරුවා නුඹ දැන් මේ හොයාගෙන තියෙන දේ දූවිල්ලක් ගානයි මම නුඹ වෙනුවෙන් තබා තිබෙන දෙයට වඩා. උන්වහන්සේ කියන නමුත් නුඹලා එක්සත්කම තුලට එනවා නම් මගේ මේ දේව වචනය තුල මං කියන්නා වූ දේවල් තුල විශ්වාසයෙන් එකම අරමුණින් එකම විශ්වාසයෙන් ප්‍රේමයෙන් සමාදානය තුල නුඹලා එකක් බවට පත් වෙනවා නම් ඒ ඔක්කොම වක්කඩේ හැලුවා වගේ හැලෙන්නට යන ඔබේ ජීවිත තුලට උන්වහන්සේගේ සලස්ම එක ඉතා සරලයි. උන්වහන්සේ ලොකු දෙයක් අපිට කරන්න කියලා නැහැ. ඉංග්‍රීසි කතා කරමින් ආමෙන් ලොකු කාර්වල යමින් එසේ ගියොත් විතරයි නුඹලට ආශිර්වාදේ කියලා අපිට කියලා නැහැ. අපිට ඉඩම් මදිවනතුරු ආමෙන් අපගේ ස්ථාන ඉතිරිලා පිටාර ගලනතුරු ගලන්න දේවල් තාම අපි දිහා බලාගෙන ඉන්නවා. ජාගත් ස්වභාව. නමුත් අපි මේ එක දෙයක් කරගන්න දඟලමින් හිටින අවුරුදු ගණන් ඔබ ඉන්නවද එතන? හල්ලෙලූයා. සුද්ධාත්මෙන් වහන්සේ ඔබට කතා කරනවද? හල්ලෙලූයා. එසේනම් අපි බලන්න ඕනේ මේ එක මාංශයක් වීම කුමක්ද? එක්සත් වීම එක්කෙනෙක් වීම කුමක්ද? අපි බලන්න ඕනේ හැම විටම සිතුවිලි පවා එකඟ වීම උවමනාව අවශ්‍යතාවය තීරණය දැනුම ඉගෙන ගැනීම කතා කරන දේවල් පවා එකක් බවට පත්වීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ගෙදරේ ඉන්න අයගේ වෙන කාගේවත් නෙමෙයි. ආමෙන්. ඔබට මුණ ගැසෙන අයගේ ඔබගේ හිත මිත්‍රාදීන්ගේ ඔබගේ අවශ්‍යතාවයන් එක වෙන්න ඕනේ. ආ එහෙම වෙන්න කොහොමද? බලන්නකෝ සිස්ටර් යාගේ අවශ්‍යතාවය වෙන එකක් මගේ අවශ්‍යතාවය වෙන එකක්. එයාට මිරිස් අඩුවෙන් ඕනේ මට මිරිස් වැඩියෙන් ඕනේ. එයාට ලුණු කන්න බෑ කියන මට ලුණු ඕනේ. මේ බොහොම පුංචි දේවල් උන්වහන්සේ කියන්නේ. නමුත් උන්වහන්සේ කියන ඔබට හිතක් පපුවක් තිබෙනවද? ඔබගේ අදිෂ්ඨානය මොකද්ද? ඔබගේ උවමනාව කුමක්ද? අරගලයද සමාදානයේද? නැහැ ඉතින් අපිටත් අයිසිවාසිකම් තියෙනවනේ සිස්ටර්. එයාත් හැදෙන්න එපා මට ඕන විදිහට නෝන කියනවා. ආමෙන්. නමුත් නෝන හිතන්නේ මහත්යව සතුට කරන්නයි මම ආවේ. නැත මහත්ය හිතන්න ඕනේ නෝනව සතුට කරන්නයි මම ආවේ. අපි දෙන්නම සමාදාන වෙමු. දෙන්නටම කන්න පුළුවන් ප්‍රමාණයට දාගමු.
එයාට ඕන විදිහට මම පුරුදු වෙන්නම්, මට ඕන විදිහට එයාත් පුරුදු වෙයි. මේ සමාදානය අද දවසේ පවුල් තුල තියෙන්නට ඕනේ. මම මේ ලුණු ගැනයි මිරිස් කුඩු ගැනයි විතරයි කතා කළේ. තවෝ දේවල් තිබෙනවා ජයගත් ස්වභාව. ආමෙන්. සද්දාත්මෙන් වහන්සේ ඔබට කතා කරනවා අද දවසේදී මේ එකක් බවට පත්වීම තුල විශාල රහසක් තිබෙනවා ජයගත් ස්වභාව. එක්සත් වීම හැම විටම එක අරමුණක් තුලට ඒම. ආමෙන්. හාලෙලූයා. එමත් නැත්තම් මම ඔබෙන් ඉල්ලා සිටිනවා එක් වෙන්න එපා. එසේ එක්සත් වෙන්න බැරි නම් ඔබට තේරෙනවා නම් කවදාවත් මෙයාට මාත් එක්ක එකඟ වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. ප්‍රවේසම් වන්න ස්වාමින් වහන්සේ හැම විටම ඔබ වෙනුවෙන් තබා තිබෙන්නේ ඔබත් එක්ක පැහිලා යන්න පුළුවන් කෙනෙක් වයි. ආමෙන්. ඔබේ පවුලට උන්වහන්සේ සමාජිකයන් වශයෙන් දෙන්නේ දරුවන් පවා ඔබත් එක්ක පැහිලා යන්න පුළුවන් අයවයි. මම විශ්වාස කරනවා ඔබට ශුද්ධාත්මෙන් වහන්සේ කතා කරනවා කියලා. ඒ මන්ද ස්ත්‍රිය විශේෂයෙන්ම ඔබ දැනගත යුතුයි කාරණාවක් තිබෙනවා. ඇයි දෙවියන් වහන්සේ කිව්වේ ඔවුන් දෙදෙනා එකක් වන්නට ඕනේ කියලා? අපි බලමු මේ ගැන තවදුරටත්. ඔබට මතක ඇති ආදම්ට දෙවියන් වහන්සේ සහකාරියක් දෙනව පිණිස කුමක්ද කළේ? ආදම් තුලින්ම තමයි ඔහුගේ සහකාරියව එළියට ගත්තේ. ආමෙන්. ඉස්ත්‍රිය ඔබ කොහෙන්ද ආවේ? මං කැමති ස්ත්‍රියෙක් කතා කරනවා නේ. ආමෙන්. ස්ත්‍රිය ඔබ කොහෙන්ද ආවේ? ඔව්, පුරුෂයා තුලින්. පුරුෂයා තුලින් තමයි ඔබ එළියට ආවේ. දැන් කාන්තාවන්ට හොඳයි, අපි බැඳලා නැත්තම් අපි කොහෙන්ද ආවේ? ඔබ මගෙන් අහයි. ඔබගේ තාත්තා. ආමෙන්. ඔබ ළඟම ඔබ බලා ගන්නව පුරුෂයා, නැත්නම් ඔබේ පියා. ඒ අය තුලින් තමයි, පුරුෂෙක් තුලින් තමයි කාන්තාවක් එළියට එන්නේ. මතක තබා ගන්න. ආමෙන්. කාන්තාවක් ළඟ ජානු නෑ. ජානු තිබෙන්නේ පුරුෂයා ළඟ පමණයි. එනිසා ඔබ උතුම් මතක තියා ගන්න. දෙවියන් වහන්සේට ඕන මිනිස්යව, දෙවියන් වහන්සේට ඕන පුරුෂයව, ස්ත්‍රියව, දරුවව, ගැහණු පිරිමි, මේ දෙකම බිහි කරන්න ජානු තිබෙන්නේ පුරුෂයෙක් ළඟ පමණයි. ඔබ උතුම්. නිශ්ශබ්දයි ඔබ. බොහොම නිශ්ශබ්දයි. බොහොම සීරියස් විට ඔබ හගෙන ඉන්නවා. මේ සහකාරියව ඇදලා ගත්තේ පුරුෂයා තුලින්මයි. ඔබට වෙන අතක් බලන්න බෑ. ඔබගේ ආරක්ෂාව, ඔබගේ ගැලවීම, ඔබගේ සැපයීම, ඔබගේ උල්පත, ඔබගේ සහනය, සමාදානය, සතුට, ප්‍රීතිය ඔක්කොම දෙවියන් වහන්සේ දිහා බලන් හිටියට දෙවියන් වහන්සේගෙන් නෙමෙයි කෙලින්ම ගලන්නේ පුරුෂයෙක් තුලින්. මේක තමයි දේනාංශගේ ඕඩර් එක පිළිවෙල. උන්වහන්සේ තමන්ගේ ඕඩර් එකෙන් පිට යන්නේ නැහැ. ඔබ බයිබලයේ ආරම්භයේ සිට අවසානයේ තෙක් කියවලා බලන්න. පුරුෂයෙක් තුලින් තමයි ස්ත්‍රියක්, ඒ වගේම අනිත් අය ආශිර්වාද ලද්දන් බවට පත් වෙන්නේ. ආමෙන්. හැලෙලූයා. පුරුෂයනි ඔබ ඉන්නවද? ඔබට සතුටුයිද දැන්? ඔබ වැදගත්, ඔබ උතුම්. ඔබ ඔබ හරියට පාලනය කරගෙන ඔබගේ වගකීම ඔබ අතට ගන්නවා නම් තේජවත් සභාවන්, තේජවත් පවුල් මෙලහකටත් ඇති වෙලා ඉවරයි. ආමෙන්. ඔබ සිතට ගන්න මේක. උන්වහන්සේ කියනවා ඒවව හදලා ආදම්ට. ආමෙන්. ආදම් තමයි මේ ඒවව දැකලා කිව්වේ උප්පත්ති දෙකේ 23 දී. ආදම් දැක්කා ඒවව. මොකද ස්වාමීන් වහන්සේ ඒවව හදලා ආදම් ඉදිරියට ගෙනාවා. ආදම් එයා දිහා හොඳට බලලා කිව්වා, ඇය මගේ ඇටවලින් ඇටය, මගේ මාංශයෙන් මාංශය. ඇය මගෙන් ගන්නා ලද හේයින් ඇයට මනුෂ්‍ය දූ කියලා මම කතා කරන්නට යනවා. ආදම් කිව්වා ඇය මගේ ඇටවලින් ඇටය, ඇය මගේ මාංශයෙන් මාංශය, එනිසා ඇයට මනුෂ්‍ය දූ කියලා මම කතා කරන්නට යනවා. එම නිසා පුරුෂයා මවද පියාද අතහැරලා භාර්යාවට ඇලුම් වෙනවා වෙනවාමයි.
ඉස්්‍රිය දෙවියන් වහන්සේ ඔබව සැලසුම් කළේ මොකද කාන්තාවන් වැඩිපුර ඉන්නම ස්ථානේ කොහේ ගියත් ඒකම තමයි වෙන්නේ ආමෙන් බලනකොට කාන්තාව වැඩි පුරුෂයන් බොහොම ටික දෙනයි ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මොකද දෙවියන් වහන්සේට ඕනේ මේකේ අනිත් පැත්ත කොහේ ගියත් පුරුෂයෝ වැඩියෙන් ඉන්නවා දකින්නයි උන්වහන්සේට ඕනේ පුරුෂයන් දුර්වල වීම නොවේ උන්වහන්සේගේ බලාපොරොත්තුව නෑනේ වයිෆ් ඔක්කොම කරනවා ඉතින් නෝ ප්‍රොබ්ලම් එයා තමයි මං ඔහි සල්ලි ටික ගිල යට දෙනවා එයා තමයි ඔක්කොම කරන්නේ ඉස්ත්‍රිය දෙවියන් වහන්සේ ඔබ සැලසුම් කළේ පුරුෂයා තුලින් සියල්ල ඔබ වෙත ගලන්නටයි විවාහ වෙලා නැති අය මගෙන් ඕන තරම් ප්‍රශ්න අහනවා සිස්ට කොහොමද මට පුරුෂයෙක් නැත්තම් මම විවාහ වෙලා නැත්තම් මොන පිරිමියාගෙන්ද මට ගලන්න යන්නේ ආ ඔබගේ තාත්තා වෙන්න පුළුවන් ඔබගේ සහෝදරයා වෙන්න පුළුවන් ඔබගේ පාස්ටර් වෙන්න පුළුවන් ඔබගේ නෑදෑ මාමා අංකල් කවුරු හරි වෙන්න පුළුවන් පුරුෂයෙක් තමයි ඔබට සැපයීම ගලන්ට සලස්වා තිබෙන පුරුෂයෙක් තුලින් පමණයි ආමෙන් එකයි ස්ත්‍රීන ඔබ මතක තබා ගන්නට සමාදානෙ මේ එක්සත්ක මේ සබාව තුල අපි මේ හොයන්ට හදන දේ පෞල් තුලම අපිට තිබෙනවා ආමෙන් සන්තෝෂ වෙන්නේ පිළිබඳව දෙවියන් වහන්සේ ඔබ කවදාවත් අතහැරලා දාලා නැහැ උන්වහන්සේගේ ඕඩර් එක මේකයි මන්ද දෙවියන් වහන්සේ ඔබට වෙන කොහෙන්වත් ඔබව ගෙනාවේ නැහැ එසේනම් එතනින් තමයි ඔබේ උල්පත ගලන්නේ ඔබ ගෞරවය කරන්න සමහර අය තමන්ට ලැබෙන ස්ථානයක් තිබෙනවා නම් තමන්ට ලැබෙන කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයන්ට ආවඩනවා ඒ කියන්නේ බොහෝ ගෞරවයෙන් සලකනවා ලැබෙනා වූ ස්ථානයට සලකනවා ඒ ලැබෙන ස්ථානය ආරක්ෂා කරනවා ආමෙන් ඔබ ඉන්නවද මම විශ්වාස කරනවා ශුද්ධාත්මෙන් වහන්සේ ඔබට කතා කරනවා කියලා පිටරට ඇමරිකාවේ ඉන්න අංකල් කෙනෙක් ඔබට හැම මාසෙම ඩොලර් ගාණක් එවනවා නම් ඔබ කොහොමද ඒ මනුස්සයාට සලකන්නේ නමුත් ස්ත්‍රීන්ට කියන ස්වාමින් වහන්සේ මේ අපිට කියනව සරල දේ අපි විශ්වාස කළා උන්වහන්සේගේ සැලස්ම තුලට අපි ඇතුල් වෙනවා නම් අපි අඳුනා ගන්නවා නම් අපගේ සැපයීම එන මාර්ගය අපි ගෞරවයේ දී යුතු ස්ථානය අපි සලකන්ට ඕනේ ආකාරය මීට වඩා පවුල් අලංකාර වෙලා දෙවියන් වහන්සේට උමනා පවුල මේ පොළවේ අපි දකින්නට යනවා ආමෙන් මේක තමයි සත්‍යතාවය ඒ නිසා ස්වාමින් වහන්සේ කියනවා පුරුෂයා සහ ස්ත්‍රිය එකම මාංශයක් විය යුත්තේ මේ නිසායි නැත්නම් කෙසේද දෙවියන් වහන්සේ පිළිවෙලට තැබූ ආශිර්වාදය පවුලක් තුලට ගලන්නේ මොකද අපි දන්නා දෙවියන් වහන්සේ ඔක්කොම දීලා ඉවරයි කිය කී අපි අත උස්සලා නමස්කාර කරනවා දුන්නා ඔක්කොම දුන්නා ඉතින් පවුල තුලටත් දුන්නනේ විශේෂයෙන්ම සතුට සමාදානේ ප්‍රීතිය ප්‍රේමය එක්සත්කම පොහොසත්කම කිසිම දෙකින් අඩුවක් කළේ නැහැ මේ විවාහ ගිවිසුමක් කියන්නේ විශාල දෙයක්. මේ ගිවිසුම තුල තිබෙන දේ තවමත් මං හිතන එක පවුලක්වත් දැකලා නැතුව ඇති. මේ විවාහ ගිවිසුම තුල අත් දකින්න ඉස්සෙල්ලා කැඩිලා බිඳිලා විසි වෙලා ගිහිල්ලා ඉවරයි. විවාහ ගිවිසුම කියන්නේ පුදුමාකාර දෙයක්. ආමෙන්. මේ නිසා නාසිකන ඔබට හිතා ගන්නත් බෑ ස්වර්ගයේ මං හිතනවා අපි හිතමු විශාල යකඩ දොරටුවක් තියෙනවා කියලා ස්වර්ගයේ ඒක අරින එකම යතුර ඇවිල්ලා මේ විවාහ ගිවිසුමේ එක්සත්කමයි විශාල වගකීමක් විශාල රහසක් මේක පිළිපදින්න කියලා ස්වාමින් වහන්සේ කියනවා ඒ ආශිර්වාදය පවුල තුලට ගලන්නේ මේ තුලින් ඒ සැපයීම සහනය සමාදානය පවුලක තිබිය යුතු නිරෝගී භාවය පවා රැකෙන්නේ මෙන්න මේ මතයි. ඔබ දන්නවද අපි මේක පිළිපදිනවා නම් පවුල් ලෙඩ වෙන්නේ නැහැ කියලා. පවුල් තුලට රෝගය රිංගන්නේ නැහැ කියලා ඔබ දන්නවද? සතුරාට රිංගන්න බෑ කියලා ඔබ දන්නවද? හිඟකම රිංගන්නේ නැහැ කියලා ඔබ දන්නවද? මේ ඔක්කොටම හේතුව දීපු දේ දීපු පිළිවෙල රකින් නැතුව කඹ අදිනවාගේ ඇතුලේ. අපි මේ අලුත් අවුරුද්දට සිංහල හා දෙමළ අවුරුද්දට මේ පිට්ටනි වල කඹ අදින්න යනවා ලෑස්ති වෙලා. ඔබ දන්නේ ඔබ ගේ ඇතුලේම කඹ අදිනවා කියලා. ආමෙන්. පිට්ටනියට යන්නේ ඉස්සෙල්ල ගේ ඇතුලේ අදින ඔක්කොමලා. එයා එහාට අදිනවා මෙයා මෙහාට අදිනවා පංගුවක් අය වැටෙනවා ලිස්සල වැටෙනවා තුවාල කරගන්නවා.
ජයගත් ස්වභාව ඔබ අහගෙන දෙන්නේ. අහගෙන ඉන්නා නම් මේ ලොකු දෙයක් කියලා නෑ මෙතන. ඔබට විශාල පොත් පෙරලගෙන ප්‍රශ්න වලට උත්තර ලියාගෙන දඟලන්න දෙයක් මෙතන කියලා නෑ. විවාහ වෙච්ච නැති අය ඔබ තනි වෙලා නෑ. ආමෙන්. ඔබ තනි වෙලා නෑ. ඔබට පුරුෂයෙක් තුලින් ගලන්ට ස්වාමීන් වහන්සේ සලස්සනවාමයි. ස්වාමි පුරුෂයා නොවෙන්ට පුළුවන්. නමුත් වෙන ඕනම කෙනෙක්ව ඔබ උදෙසා තබා තිබෙනවා. නමුත් කවුද කියලා හඳුනා ගන්න. කවුද කියලා හඳුනා ගන්න. ඔබට පුළුවන් ඒක හඳුනා ගන්න. මොකද සුද්ධාත්මන් වහන්සේ ඔබ සමගයි. උන්වහන්සේ තමයි තිබෙන තැනට ඔබ සම්බන්ධ විය යුතු කෙනා ළඟට, ඔබගේ උපකාරය තුළට, ඔබගේ සැපවීම තුළට ඔබ ගෙන යන්නේ සුද්ධාත්මන් වහන්සේයි. ආමෙන්. ඔබ තනි කරලා නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා අපිට, මන්ද ජාගත් සභාව පුරුෂයා හා ස්ත්‍රිය එක මාංශයක් නොවේ නම්, එක පවුලක් නොවේ නම්, එකට ජීවත් වීමක් පමණයි සිද්ධ වෙන්නේ. එවිට දෙවියන් වහන්සේගේ ආලේපේ බලය ආශිර්වාදයේ එයි නෑ. සියල්ල වේලෙනවා. සියල්ල අරගලයක්, සියල්ල අසමාදානයක්, සියල්ල නැතිකමක්, හිඟකමක්, ප්‍රශ්නයක් බවට පත් වෙනවා ගේ ඇතුලේ. ආමෙන්. එක මාංශයක් නොවේ නම් ඔබ, එකම පවුලක් ලෙස එකම අරමුණ තුළ නොවේ නම් ඔබ ඉන්නේ, ඔබ කඹ අදිනවා නම්, කොහොමද දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ආශිර්වාදය ඔබේ පවුල තුළට, නිවස තුළට ගලන්නේ කෙසේද? එක වේලෙනවා, ඊට පස්සේ කර වෙන්න වේලෙනවා. ඵල දරන්නේ නැහැ. තෙතවනයක් නැහැ. ගලන්න ඉඩ නැහැ. ආමෙන්. ඔබ හරි සීරියස් වෙලා ඉන්නේ. හල්ලෙලුයා. කරුණු මෙසේ නම් උන්වහන්සේ කියනවා, අපි මොකද කරන්නේ? මොකද අද කාලේ දෙදෙනාම එකට ගැලීම ඉතාම අමාරු වෙලා තිබෙනවා. ඔබ පුළුවන් නම් මට හොයාගෙන එන්න එන්න ඉති දැනකට, එකට එක අරමුණෙන් එක්සප්ප ගලන දෙන්නෙක්ව හොයාගෙන එන්න මට. කාදිශයට පුළුවන්ද? ආමෙන්. පුළුවන්. ආමෙන්. මොකද එකිනෙකාට යටත් විය යුතුයි අපි. හැම විටම ස්ත්‍රිය තමයි බොහෝ විට යටත් වෙන්න සිද්ධ වෙන්නේ. ආමෙන්. සමාදානයේ උදෙසා, තමන්ගේ සතුට උදෙසා නොවේ, නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන පිණිස, ස්වර්ගයේ පොළවට ගේන පිණිස, තේජවත් සභාවක් ඇති කරන පිණිස, තේජවත් පවුලක් ඇති කරන පිණිස ස්ත්‍රිය තමයි හැම විටම ඉස්සර වෙන්නේ යටත් වෙලා එකඟ වන්නට. නැවෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. සොරිම තමයි. ආමෙන්. ඔබගේ අරමුණ මොකද්ද? නෑ, මට ඕන විදිහට ඕනේ. නැත්තම් ඉතින් ඕනේ නෑ, මේ විවාහය ගලවල දාමු. මේක දික් කසාද, බලාගෙන දික් කසාද කරන්න හදන්න එපා. මොකද කසාදේ දික් වෙනවා තවත්. ඒකයි මං අනිත් වචනේ පාවිච්චි කරේ. මට ඕන විදිහ දෙන්න හම්බෙන්නේ නැත්තම් මං එහෙම හිතාගෙන තමයි එකතු වෙන්නේ. හම්බෙන්නේ නැත්තම් මේක ගලවලා දාමු. නෑ, උන්වහන්සේ කියනවා ඔබ එක්කුනේ ගැලවෙන්න නෙවෙයි. ඔබ එකතු වෙන්නේ, විවාහ වුණේ ඔබට ජීවිතයක් හදාගන්න නෙවෙයි. ආ, එනම් බඳින්න නැතු ඉන්නක හොඳයිනේ. ඔබ එක්කුනේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්නටයි, ස්වර්ගයේ පොළවට ගේන්නටයි. ආමෙන්. එක්සත් භාවයේ පවුලක් තුල ඇති කරලා, අල්ලපු ගෙදරට, ඉස්සරහ ගෙදරට, දෙපැත්ත ගෙවල් වලට, සමාජයට උන්වහන්සේගේ අලංකාරත්වය පෙන්눔 කරන පිණිසයි. ඔබ මේ අරමුණට එන විට අලංකාර ලස්සන පවුල් ජීවිතයක් උන්වහන්සේ ඔබට දෙනවමයි. ආමෙන්. හාලෙලූයා. මේක ඉතා පුදුමාකාරයි. එක දෙයයි උන්වහන්සේ ඉල්ලන්නේ. නමුත් 100ක් විතර දෙන්න බලාගෙන ඉන්නවා උන්වහන්සේ අපිට. ඒක පුංචි දෙයක් අපි කරන විට. ආමෙන්. ජයගත් ස්වභාව. ඒක නිසා මේ අන්තිම බයිබල් පදේ බලලා අපි අවසන් කරමු. රෝම 15 පරිච්ඡේදයේ 5 ඉඳලා 7 දක්වා උන්වහන්සේ යම් දෙයක් අපිට කියනවා. රෝම 15 5 සිට 7 දක්වා. උන්වහන්සේ කියන නුඹලා එක සිතින්ද, එක කටින්ද අප ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ
පියවූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමග එක්සිත්ව සිටින්ට ඉවසිල්ලෙන්ද සැනසිල්ලෙන්ද දෙවියන් වහන්සේ එසේයින්ට වරදෙනසේක්වා. ආමෙන්. එහෙයින් දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස් වහන්සේ නුඹලාව පිළිගත්තා වගේම නුඹලාත් එකිනෙකාව පිළිගනිල්ලා. ක්‍රිස්තුස් වහන්සේ කොහොමද ඔබව පිළිගත්තේ? කටු එහෙම නැත්නම් අපවිත්‍රකම් ඔක්කොම ඇරලා නිකන් අර මාළු වගේ කොරපොතු අරිනා වගේ සුද්ධ කළාද ඔබව පිළිගත්තේ? ඉන්න විදිහටම උන්වහන්සේ ඔබව පිළිගත්තා. ආමෙන්. ඔබ අරක්කු පෙර පෙර හිටියද, මිනි මරමර හිටියද, සල්ලාල කමෙන් සිටියද, නපුරව දුෂ්ටව කඩුවක් අතේ තියාගෙන හිටියද, ඔබ කොහොමද හිටියේ කියලා නෙමෙයි උන්වහන්සේ බැලුවේ. ඔබගේ අවශ්‍යතාවය දැකලා උන්වහන්සේ ඔබ ඉන්න විදිහටම ඔබව පිළිගත්තා. එනිසා උන්වහන්සේ කියනවා ඔබේ පවුලේ එක්සත් කම එක්සිත් කම ඇතිවෙන්න ඕන නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබව පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකාව පිළිගනිල්ලා. ආමෙන්. ඔබට පුළුවන්ද අඩුපාඩුකම් තියෙද්දි හැමතිස්සෙම යා මට රවනවා සිස්ට, මට ඉන්න බෑ, මොනවා කිව්වත් රවනවා මට, ඉන්න හැටියට පිළිගනිල්ලා. ඒ කොහොමද සිස්ට රවද්දි කොහොමද පිළිගන්නේ? ඔබගේ අතට තුරුම්පු දීති වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිපුරුෂයා භාර්යාව පමණක් නෙමෙයි, බෝ අය අපේ පවුල් තුළට එකතු කරලා තියෙනවා ස්වාමින් වහන්සේ. මෙතන ඉන්නෙත් පවුලක්. ආමෙන්. වෙනස්කම තිබුණත් ඉන්න විදිහට පිළිගනිල්ලා. මේ පිළිගැනීම තුළ එක්සත් වෙන්න දරන උත්සාහය තුළ සමාදානය පමණක් ඇතිකරන්න දරන උත්සාහය තුළ අලංකාර තේජවත් සභාවක් හදාගන්න දරන උත්සාහය තුළ ශුද්ධාත්මෙන් වහන්සේ මැද්දට පැනලා උන් වහන්සේ අපිට වඩා වේගෙන් ක්‍රියා කළා තේජවත් කරනවා හැම දෙයක්ම. ඒ ඔබේ උත්සාහය තුළ ඔබ එක පියවරක් තබන විට ශුද්ධාත්මෙන් වහන්සේ පියවර 100ක් තබනවා වූ දෙසා. ආමෙන්. මේ නිසා ජාගත් සභාව ඔබ මොන ආකාරයෙන් සිටියත් යේසුස් වහන්සේ ඔබ පිළිගත්තා ඒ දෙවියන් වහන්සේට ගෞරවය දෙන පිණිසයි. ආමෙන්. ඒ නිසා නුඹලාත් එකිනෙකාව ඉන්න විදියට පිළිගන්නවා නම්. ආමෙන්. මේ ස්ථානයේ ඔබ මිනිස්යන්ව පිළිගන්න ආකාරයට, පල්ලිය තුල ඔබ පිළිගන්න ආකාරයට, ඔබ ගෙදර ගිහිල්ලත් එකෙක්කෙනාව පිළිගන්නවා නම් විශාල බලයක්. ඔබ මෙතනට එන්නේ ඉස්සෙල්ලා, මොකද සමහර මිනිස්සු හිතනවා පල්ලිය ඇතුලේ තම ආශිර්වාදේ ගලන්නේ කියලා. ඔබ මෙතනට එන්නේ ඉස්සෙල්ලා ගෙදරදි ගලන ආශිර්වාදේ මෙතනට අරන් එන්නට යනවා. ආමෙන්. මෙතන නෙමෙයි ආශිර්වාදේ ඇත්තෙන්ම ඔබට ගලන්නේ, ඔබේම නිවෙස්වලදී. ඔබට ලකුණු ලැබෙන්නෙත් එතනදී, අමතක කරන්න එපා. ආමෙන්. ශුද්ධාත්මෙන් වහන්සේ ඔබේ ඇත්ත තත්වය දකින්නේ ඔබේම නිවෙස්වලදී. මේ ස්ථානයේ ඇත්ත තත්ත්වේ නැහැ, ඇත්තට මෙතන පේන්නේ බොරුවක්. ආමෙන්. ඇත්ත මිනිස්සයා මෙතන නැහැ. ඔබ පිළිගන්නත් ජාගත් ස්වභාව මෙතන ඉන්නේ බොරු කෙනෙක්. නිමේෂකේ නෑ, මං ගෙදරදිත් එකයි මෙතනදිත් එකයි. ආමෙන්. ඒක අහන්නත් සන්තෝෂයි. මම වීලෝඩ කිව්වේ බොරු කෙනා කියලා. ආමෙන්. මොකද අපේ ඇත්ත తত্ত্বය අපි එළියට දාන්නේ නැහැ මේ වගේ ස්ථානවලදී. ඇත්ත එක්කිනා එන්නේ ගේ ඇතුළේදී. එනිසා මතක තබා ගන්න, ඔබ මෙතෙක් කල් ආපන ශාලාවල් වලට ගිහිල්ලා කූල් ඩ්‍රින්ක් එකක් බීලා අර බස් ස්ටෑන්ඩ් එකේ මේ බස් ස්ටෑන්ඩ් එකේ අතන මෙතන හම්බ වෙච්ච ඔබව ඉඳලා හිටලා බෑ දකින්න ඇවිල්ලා ඔබට තෑග්ගක් අරන් ආපු කෙනාව නෙමෙයි ඔබ විවාහ වෙන්න යන්නේ. ආමෙන්. ආමෙන්. ඔබ මෙතෙක් කල් ප්‍රේම කරපු කෙනා නෙමෙයි අස්සන් තබලා බොහොම ආඩම්බරින් මෙහෙම අතල්ලගෙන ගිහලා ඔක්කොම විශ් කළා ඉවර වෙලා ගෙයක් ඇතුළට යන්නේ අර මෙච්චර කල් ප්‍රේම කරපු කෙනා නොවේ. ජාගත් ස්වභාව මම විශ්වාස කරනවා ඔබට තේරෙනවා කියලා දෙවියන් වහන්සේ ඔබට ප්‍රකාශ කරන දේ.
ඇත්ත මනුෂ්‍යව දකින්නේ ඔබ ගෙවල් ඒ දොරවල් ජනෙල් වහගත්තට පස්සේ. ආමෙන්. ඔබ ලෑස්තිද ඉන්න හැටියට පිළිගන්න. ඔබ ලෑස්තිද ඉන්න විදියට පිළිගන්න. මේක තමයි සත්‍යතාවය. බුදුහන්සේ විවාහය කියන්නේ මොකද්ද කියලත්, එක්සත්කම කියන්නේ මොකද්ද කියලත් අපිට උගන්වන මෙන් සිටිනවා. අපි බලාගෙන අනේ මට අර ගිය සතියේ කූල් ඩ්‍රින්ක් එකක් කරන් දුන්නා. කොහෙටද ගිහිල්ලාද? හොඳම ලොකු තරු පහේ හෝටලයකට ගිහිල්ලා. එයාව තමයි මම මේ අතින් අල්ලගෙන අපේ අලුත් ගේ ඇතුළට ගෙනියන්නේ. ආ, ගේ ඇතුළට ගිහිල්ලා බලනකොට සිස්ටර් අර මෙච්චර කල් දැකපු මිනිස්සයා නෙමෙයිනේ මේ ඉන්නේ. ඔබ ඉන්න විදිහට පිළිගන්න ලෑස්තිද? හැලෙලුයා. විවාහය අලංකාරයි. මේවා හැවුවම මිනිස්සු විවාහ වෙන්න යන එක්කෙනත් මේක අතහැරලා දානවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ හරි දෙත් තෝරගෙන ඔබ හරි ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේගේ අරමුණ තුලට ආවනම් ඔබ දන්නවා මම මේ විවාහ වෙලා යන්නේ එයාගේ කූල් ඩ්‍රින්ක් එක එයාගේ ලස්සනයි බල බල ඉන්න නෙමෙයි, මම යන්නේ උන්වහන්සේගේ සැලැස්මිෂ්ඨ කරන්නටයි. ආමෙන්. ඔබට විශේෂ ජයග්‍රහණයක් ඒ තුල තිබෙනවා. විශේෂ ආලේපයක්, බලයක්, ආශිර්වාදයක් ඒ තුල තිබෙනවා. බලවන්ත දේ ඔබට එක්කෙනෙක් තුලින් වඩා පවුලක් එක්තු වීට ඔබට කරන්නට පුළුවන්. දෙවියන් වහන්සේ බලන් ඉන්නවා තේජවත් සභාව ලබා ගන්නට, තේජවත් පවුල ලබා ගන්නට. ඔබ ලෑස්ති දෙයකට? ආමෙන්. ඔබේ මුඛය අරින්න උන්වහන්සේට ස්තුති කරන්න. ස්වර්ගයේ සිට ඔබ වෙත ගැලුවා වූ මන්නා ස්තුති කරන්න උන්වහන්සේට. අපිට මඟ පෙන්වලා හරි ප්‍රඥාව දෙමින් අපවත් නෑර අලංකාර පහසු ජීවිතයක් අපට දුන්න දෙවිපියනන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. හැලෙලුයා. ස්තුති ස්වාමීනි. ඔබේ මුඛයලා ස්තුති කරමින් ඔබේ දෑත් ඔසවන්න උන්වහන්සේට. Thank you Jesus. Hallelujah. දනුත් සුද්ධාත්මන් වහන්සේ සූදානම් ඔබේ පවුල තුලට ඇවිල්ලා සියලු දේ එක්සිට් කරන්නට, එක්සත් කරන්නට, ඒක අලංකාර කරන්නට උන්වහන්සේ සූදානම්ව බලා සිටිනවා. Hallelujah. ස්තුති මගේ ස්වාමිනේ. ප්‍රශංසා වේවා මගේ ස්වාමීන් වහන්සේ. Thank you Jesus.